ප්‍රමෝෂන් එකක් කරනවා යම්කිසි කෙනෙක් ගෙනියන්න කලින් මේක දැනුවත් වෙන්න ඕනේ. ඒ යවපු භාණ්ඩ වලට මොකද්ද තියෙන විසඳුම? ඒක හොඳ ප්‍රශ්නයක් ආවේ. අන්න ඒක එක අතින් අපි රජයටයි ජනාධිපතිතුමාට සැලුට් කරන්න ඕනේ ඒකට. අපි අද වෙලින්නේ කටාර රාජ්‍යයේ ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් කාගෝ ආයතනයට. අපි සමග සම්බන්ධ වෙලා ඉන්නවා ට්‍රයිකෝ ආයතනයේ කළමනාකාරතුමා මොහොමඩ් රිස්වන් මහත්මා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ට්‍රැවල් විත් එස්ජේ YouTube channel එකට. අපිට කියන්න පුළුවන් ද මේ ආයතනය ගැන කෙටි හැඳින්වීමක්? ට්‍රයිකෝ ආයතනය කවුරුත් කියන්න ඕනේ නැහැ, මම දන්නවා. අවුරුදු 40ක් තිස්සේ මිඩ්ල් ඊස්ට් එක කියන්නේ සම්පූර්ණ මැදපිරදිග විතරක් නෙවෙයි, රටවල් 37ක් නැත්නම් 38ක් ඊයේ පෙරදිනක් ඇවිල්ලා යුකේ වල ට්‍රයිකෝ වුණ ඔෆිස් එක නියලි 40 ඔෆිසස් තියෙනවා ගන්නට වර්ල්ඩ් වයිඩ්. ඊට අමතරව කතා රාජ්‍ය ගැන තියෙන ඒජන්සිය බැලුවොත් අපි ෆ්‍රැන්චයිස් ඒජන්සියක් අරන් තියෙන ට්‍රයිකෝ. ඒ කියන්නේ ට්‍රයිකෝ අපි තමයි ඒජන්සිය මේ රටේ මේ කතා වල. කම්පනිය ස්පොන්සර් කම්පනිය තමයි අල්මරාම් ලොජිස්ටික් ට්‍රේඩින් සර්විසස් කින කම්පනිය. මේ කම්පනිය ගැන පොඩි හැඳින්වීමක් කරොත්, ට්‍රයිකෝ එකට කාගෝ කලෙක් කරන්න අවශ්‍ය කරන හැම ලයිසන්සියක්ම ලීගලි රජිස්ටර්ඩ් ආයතනය. ඇත්තම කියනවා නම් ගොඩක් කට්ටිය අපි ඒ කියන්නේ කම්පටිටර්ස්ලා ඉන්නවා. මම නම් වශයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේගොල්ලෝ කරන්නේ ලිඛිතව හරි විදිහට රජිස්ටර්ඩ් නැහැ. ඒ කියන්නේ ඇක්ටිවිටීස් කියන කම්පනිස් මේ රටේ තියෙනවා. නමුත් අල්මරාම් ලොජිස්ටික්ස් කම්පනිය තමයි මේ කම්ප්ලීට්ලි ඇක්ටිවිටීස් එක යන එකම කම්පනිය. එයින්ද කස්ටමර්ස්ලට, ඒ කියන්නේ අපේ ලාංකිකයන්ට කිසිම බයක් සැකයක් තොරව කාගෝ පටවන්න පුළුවන් ආයතනයක් තමයි ට්‍රයිකෝ කියන ආයතනය. දැන් ලංකාවට විතරක් නෙමෙයි මේක කරන්නේ. ට්‍රයිකෝ එක කරනවා අප්‍රිකන් ඩෙස්ටිනේෂන්ස් කරනවා. ඒ කියන්නේ ගානා, සූඩාන්, පොප් සූඩාන්, ඉතියෝපියා ඒ පැත්තට කරනවා. ඊට අමතරව පිලිපීන් රටට කරනවා. ඕකේ. මැනිලා. ඊළඟට කරනවා ලංකාවට කරනවා. තවත් සිංගප්පූර් වලට, ඔස්ට්‍රේලියාව, එංගලන්තයට මේ රටවලට ඔක්කොම අපි කරනවා කාලේ. ඒ කියන්නේ අපි එක ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි කන්සන්ට්‍රේට් කරලා තියෙන්නේ. එක මේක ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි මේක කරලා තියෙන්නේ. වර්ල්ඩ් වයිඩ් කම්පැනි. වර්ල්ඩ් වයිඩ් කම්පැනියක්. ඒකයි මම කිව්වේ මුලින්ම හැඳින්වීම හරියට කරේ. ලිඛිතව හරියට ලියාපදිංචි වෙච්ච ආයතනයක් කියලා කිව්වේ ඒක තමයි. මිස්ටර් රිස්වන්, රටවල් වල තියනවා කියලා කිව්වනේ. එතකොට අපිට ක්‍රමයක් තියනවා. දැන් මේ වෙලාවේ ලංකාවට යන්න හැකියාවක් නැහැ ශ්‍රී ලාංකිකින්ට. ලංකාවට යන්න බෑ. ලංකාවෙන් ඉඳන් මෙහෙට අපිට බඩු ගෙන්නන්න ක්‍රමයක් තියනවද ට්‍රයිකෝ ආයතනය හරහා? දැනට මේ රටේ තියෙන නීතිය, ඒ කියන්නේ රේගුව අනුමත කරලා තියෙන නීතිය ඇටියට 100%ක බද්දක් ගන්නවා. ඕනම භාණ්ඩයක් තියෙනවා 105%. සමහර පළතුරු භාණ්ඩ පෙරිෂබල් කාගෝ වගේ කාවොත් ඩියුටි ෆ්‍රී ඒවා. නමුත් දැන් ලංකාවට රටවල් වලින් ඔය බඩු කියනවට වැඩිය දැන් ඒක බද්දක් ගෙවලා, බද්දට අමතරව මේ රටේ තියෙනවා ලීගලයිසේෂන් චාර්ජස් කියලා. ඒ කියන්නේ මොෆා චාර්ජස්, මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් එක්ස්චේන්ජ් කියලා. මේක ලියාපදිංචි වෙලා බඩු ගෙන්නන්න ඕනේ මේ රටට. එතකොට මේ මොෆා චාර්ජස් කියලා කියන්නේ එක එක භාණ්ඩ වලට එක එක ප්‍රයිසස්. කතාර් එම්බසිගේ ස්ටෑම් කරන්න ඕනේ. ඒකටම ලක්ෂයක් යනවා සමහරවල්. හරි. ඒ හින්දා අපි කස්ටමර්ස්ලට අපි කියන්නේ ලංකාව, ලාංකිකයන්ට විශේෂයෙන් කියන්නේ ලංකාව වගේ රටවල් වලින් බඩු ඉම්පෝර්ට් කරන එක වැඩක් නැහැ කියලා. මොකද ඔයා මාස් ස්කේල් එකේ, ඒ කියන්නේ ලොකු කම්පැනියක්, ඒ කියන්නේ හසිලෝන්, හයිපර් මාකට් ඔය තියෙන්නේ මේ විදියට ඒගොල්ලෝ ගොඩක් ඉම්පෝර්ට් කරන කන්ටේනර් වොලියුම් බේසිස්. එතකොට අවුලක් නැහැ ඔයගොල්ලන්ට සර්වයිවල් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කරනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. තව ගැටලුවක් තියෙනවා. දැන් මගේ channel එකත් එක්ක ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ සිටුේෂන් එකේ ලංකාවට යන්න බෑ. එතකොට ඒගොල්ලන්ට තමන්ගේ පවුලේ කට්ටියට ලංකාවට බාණ්ඩ යවා ගන්න ක්‍රමයක් තියෙනවද ඒගොල්ලෝ යන්නේ නැතුව? තියෙනවා. ට්‍රයිකෝ ආයතනයෙන් ප්‍රොමෝෂන් එකක් කරනවා
සැප්තැම්බර් අන්තිම වෙනකන් දීලා තියෙනවා. ඒක ඔකේ. අපි පටන් ගත්තේ ඇවිල්ලා පෙබ්‍රවාරි අන්තිම පටන් ගත්තේ. ඒ කියන්නේ මේක මුල අපි දැනගත්තා මේක දැන් බ්ලොකේඩ් එක කරන්න කලින් ඉන්ඩස්ට්‍රි එක 1232 එක බ්ලොකේඩ් කරානේ. අපි ඒක ප්ලෑන් කරා. මේක අපි දන්නවා අනිවාර්යයෙන් මේ දේවල් වෙනවයි කියන එක දන්නවා. මොකද අනිත් අනිත් රටවල් වලින් අපි දත්ත අරගත්තා. එතකොට අපි ලෑස්ති වෙලා හිටියා මේකට ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕනේ කියන එක. එතකොට අපි අදහස් කරා බොක්ස් එකක් දෙන්න. කාටන් බොක්ස් එකක් දෙන්න. කස්ටමර්ස්ලා යන්න ඕනේ ලංකාවට. ප්‍රොමෝෂන් ප්‍රයිස් එක 220යි. කිලෝ 50යි 60ක් අතර වගේ ඒගොල්ලන්ට බඩු පෙට්ටිය දාන්න පුළුවන්. ප්‍රයල් 220යි යන්නේ කෙලින්ම ගෙදරට නනවා එක. ඔකේ ඒ කියන්නේ door to door service. Door to door service එක සී කාගෝ සර්විස් එක. සී කාගෝ සර්විස්. සාමාන්‍යයෙන් දවස් කීයක් විතර යනවාද? ඒක අපි ඒ පීරියඩ් එකේ අපි queue ඇවිල්ලා දවස් 30කින් යනවායි කියලා. නමුත් ලංකාවේ පවතින ඔය කොවිඩ් ප්‍රශ්න හින්දා ඔය ක්වොරන්ටයින් ප්‍රශ්න හින්දා ඔයගොල්ලෝ තාන්න නැති ඔය PHI කතන්දරින්ද පොඩ්ඩක් ඒක පමා වුණා. සමහර කට්ටියට අපිට කම්ප්ලයින්ට්ස් තියෙනවා දවස් 40යි දවස් 45ක් වගේ ගියයි කියලා. ඉතින් දැන් ඒක පොඩ්ඩක් වැඩි දියුණු වෙලා තියෙනවා. දැන් දවස් 30න් එම යනවා. කියන්නේ පහසුකම් අපිට සැප්තැම්බර් මාසේ අන්තිම වෙනකන් දැන් තියලා තියෙනවා. ඕකේ. දැන් බරලක්කත් ඒක එක්ස්ටෙන් දැන් මේ තියෙන සිටුේෂන් එක එක්ස්ටෙන් වෙන බවක් තමයි අපිට පේන්නේ. එතකොට සෑහෙන්න chance එකක් තියෙනවා මේක මේ අවුරුද්ද අන්තිම වෙනකන් යන්න. ක්‍රිස්මස් නවාඩුවට යන්නත් බැරි කට්ටිය ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. හරි. එතකොට තවත් ඉස්සරහට තවත් ප්‍රොමෝෂන් එකක් දෙන්න ඉඩ තියෙනවා. ඕකේ. ඒ වොලියුම් එක පොඩ්ඩක් වැඩිපුර දැන් මේක කිලෝ 50යි 60යි අතරනේ යවන්න පුළුවන්. අපි උත්සාහ කරන් ඉන්නවා. නෙගෝෂියට් කරන් යනවා රේගුවත් එක්ක. ඕකේ. රේගුව ට්‍රයිකෝ ආයතනයේ කොළඹ හෙඩ් ඔෆිස් එකත් එක්ක ඒගොල්ලෝ නෙගෝෂියේෂන් එක කරන් යනවා. පොඩ්ඩක් වොලියුම් එක වැඩි කරලා දෙන්න කියලා. වැඩි කරලා. ඒ කියන්නේ මීටර් මීටරේ බොක්ස් එකක් වගේ අරගෙන දෙන්න. එතකොට කිලෝ ගාන කොහොම වගේ වේද? නෑ ඒක කිලෝ ගානක් නෙමෙයි. ඒකත් ප්‍රොමෝෂන් එකක්. ප්‍රොමෝෂන්. ආ ඕකේ. ඒ කියන්නේ අපි දානා මීටර් වර්ග මීටරේ බොක්ස් එකකට තමයි නෙගෝෂියේෂන් කරන්නේ. ඔයා දන්නවා මේ මීටරයක් අපි අපේ චාර්ජස් කාගෝ චාර්ජස් 480යි. ඕකේ. ලංකාවේ ප්‍රවාහණය නොමිලේ. ඒ කියන්නේ ඒ පුද්ගලයා ගිහිල්ලා ඒ පෙට්ටිය නිදහස් කරන් දෙන මේ රේගුවත් එක්ක කතා කරලා එයාගේ ක්ලියරන්ස් එක කරලා ඉවර කරලා දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ට්‍රයිකෝ ආයතනයෙන් ඒක ගෙලින්ම ගෙදරට ට්‍රාන්ස්පෝර්ට් එක කරලා දෙනවා ෆ්‍රී. නමුත් මේ සර්විස් එක ඇවිල්ලා 1 meter box එක wooden box එක door to door තමයි ඉල්ලලා තියෙන්නේ. ඕකේ. දැන් මේ situation එක situation එකත් එක්ක ඒක නිකන් හරි ඒක ඕකේ වුණා නම් ඒ කියන්නේ රේගුවෙන් ඒක අනුමත කරා නම් අපි ඉතින් මාකට් එකට දෙනවා කස්ටමර්ස්ලට. හොඳ නිවුස් එක. ශ්‍රී ලාංකිකයෝ මගෙන් අහපු තවත් ප්‍රශ්නයක් තමයි දැන් මේ තියෙන situation එකේ මිනිස්සුන්ට යන්න බැරි වුණා. හැබැයි සාමාන්‍යයෙන් අපි කාගෝ භාණ්ඩයක් දානවා නම් අපි යන්න දවස් ගානකට කලින් අපි ඒක නැවට යොමු කරන්න ඕනේ. එතකොට දැන් උදාහරණයක් විදිහට මාර්තු අප්‍රේල් යන්න හිටපු කට්ටිය දැන් මාර්තු නම් පෙබ්‍රවරි වගේ භාණ්ඩ යොමු කරන. එතකොට මේ කට්ටියට යන්න බැරි වුණා මාර්තු අප්‍රේල් වෙද්දී ලංකාවට යන්න බැරි වුණා. ඒ යවපු භාණ්ඩ වලට මොකද්ද තියෙන විසඳුම? ඒක හොඳ ප්‍රශ්නයක් ආවේ. මේක ගොඩක් කට්ටිය අපෙන් අහනවා මොකද්ද කරන්න කියන එක අපි ගියේ බඩු වලට. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක කොහොමද කරන්න කියලා කිව්වත් අප්‍රේල් මාසේ ඉඳලා මේ වෙනතුරු එමත් නැත්නම් මේ මාස අන්තිම වෙනතුරු සැප්තැම්බර් මාසේ අපි COVID-19 කියලා සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ මේකෙම තියෙනවා සිස්ටම් එකෙම තියෙනවා ඒගොල්ලන්ට මාස 3ක් දෙනවා කාගෝ ටික තියාගන්න ෆ්‍රී ඔෆ් චාර්ජ්. ෆ්‍රී ඔෆ් චාර්ජ් මාස 3ක් ස්ටෝරේජ් ෆ්‍රී ඔෆ් චාර්ජ් දැනනම ඩික්ලෙයාර් කරලා ඉවරයි. ඔව් දැන් ඔයා කිව්ව විදිහට දැන් අප්‍රේල් මාසේ දාපු එක්කෙනාට තවම යන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. ඔව්. එතකොට ඒගොල්ලන්ට අපි මාස 3ක් කිට්ටු වෙනකොට, ඒ කියන්නේ ඉවර වෙනකොට තවත් පොඩි මාස දෙකක් විතර ගැප් එකක් අරන් දුන්නා. දෙනවා. ඒක මේ භාණ්ඩ යවපු කෙනා රික්වෙස්ට් කරන්න ඕනේ. ඒක ඔන්ලයින් රික්වෙස්ට් එකක්. එයා රික්වෙස්ට් කරන්න ඕනේ. දැන් මේකේ සිස්ටම් එක ඇටියට අප්ලයි කරනකොට ජීවා ඉන්වොයිස් එකක් තියෙනවා අපේ. ඒ ජීවා ඉන්වොයිස් එක අප්ලයි කරනකොටම අපි මෙතන සිස්ටම් එකේම දානවා COVID-19 කියලා දානවා. ඕකේ. ඒ කියන්නේ අර ෆැසිලිටි එක මෙයාට ඉන්පුට් කරන්න කියන එක කියනවා.
කටින් කියන්න ඕනේ ඊමේල් ගහන්න ඕනේ ඒ ප්‍රශ්න මොකුත් නැහැ. මේක අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණා අර අප්‍රේල් මාසේ වෙනකොට. මොකද අපි ලෑස්ති නැහැ. ඔය ඔය ෆැසිලිටිස් වල ලෑස්ති නැහැ. ඇයි කියලා කිව්වොත් රජයේ ලංකාවේ රජයේ ඔය කන්ටේනර්ස් රිලීස් කරේ නැහනේ. මාස ගානක් කන්ටේනර්ස් ටිකක් තියන් හිටියා. එතකොට ඒගොල්ලෝ ගැසට් නිවේදනයක් දුන්නේ ඇවිල්ලා අප්‍රේල් 20. මහිතරේද අප්‍රේල් 20 ඒගොල්ලෝ දුන්නේ කාවු ටික දැන් ගන්න කියලා. එතකොට මුලින්ම දුන්නේ ඇවිල්ලා අර පළතුරු, ඒ කියන්නේ පෙරිෂබල් කන්ටේනර්ස්. ඒව තමයි දුන්නේ. එතකොට මේ පර්සනල් ඉෆෙක්ස් කන්ටේනර්ස් වරායි ස්ටක් වෙලා තිබුණා මාස 3ක් 4ක්. මේ යනපු ඒවා. ඕකේ. එතකොට මොනා කරේ රේගුවෙන් රිලීස් කරාට පස්සේ ටැංකි දැන් තිබ්බා 118ක් 120ක් විතර තිබුණා. ට්‍රයිකෝ ආයතනයට විතරක් සමේ අයිති. ආ වැඩිම මහිතර විදියට. එතකොට මේ ටික ගෙනල්ලා මේ වෙයාරවුස් එකේ දාන්න ඕනේ කාගු ටික. ඔව්. දාලා දැන් කට්ටිය එන්නේ කලෙක් කරන්න. බඩු පිරිලා. එතකොට මොනා කරේ කට්ටියට කතා කරලා ආපු කට්ටිය ඉන්න කට්ටියට ඔක්කොම කතා කරලා නම් වෙනස් කරලා කාගු ටික දුන්නා. ඒක දුන්නේ ඇවිල්ලා අර ස්ටෝරේජ් එකක් තියෙනවානේ. ඒ ස්ටෝරේජ් ප්‍රයිස් එකත් අරගෙන තමයි දුන්නේ. නමුත් ඒ රජයෙන් කියලා තියෙනවා දැන් ඒකට රිෆන්ඩ් එකක් දෙනවයි කියලා. රිෆන්ඩ් එක දුන්න ගමන් ඒ අර චාර්ජ් කරපු සල්ලි ටික අපි ආයෙමත් රිෆන්ඩ් කරනවා කස්ටමර්ස්. මේක අපිට දැන් මම දැන් මෙතන කිව්වට මේක ඔෆිෂියලි අපිට දැනුම් දෙන්න බෑ. ඕකේ. රජයෙන් එතන නිවේදනය කරාට පස්සේ රිෆන්ඩ් එක දැන් ඒගොල්ලෝ කිව්වනේ අන්න බාණ්ඩ ටික අපි නිදාස් කරලා දෙන්න මේ මේක ෆැසිලිටේට් කරනවා කියන එක. ඒක ඒක කිව්වට පස්සේ තමයි අපි පටන් ගත්තේ. ඕකේ. දැන් ඒකම රිෆන්ඩ් එක දෙන්න ඇවිල්ලා ආයෙම ට්‍රාන්ස් කරන්න ඕන රජයෙන් ගැසට් නිවේදනය. ඒක දුන්න ගමන් අනිවාර්යෙන් ආයතනෙ මුල් වෙලා එක් කරනවා. මොකද අපි ඒ කස්ටමර්ස්ලෙන් අපි ආයුතු ඉදිරියට මේ ගන්න හොඳ නැහැ නේද? අනිවාර්යයෙන්. ඒක අනිවාර්යෙන් ඒක මේ දෙනවා. ඊට අමතරව ඔය මාස තුනේ ප්‍රශ්නේ. දැන් කස්ටමර් කෙනෙක් කවුරු හරි දැන් අද දැම්මයි කියලා කියන්නකෝ. එයාට එයාගේ ස්පොන්සර් රිලීස් කරන්නේ නැහැ ඔය ප්‍රශ්නේ හින්දා. ටිකට් ගන්න බෑ එයාට. එතකොට සැප්තැම්බර් මාසේ අන්තිම වෙනකන් තමයි එයාට තියෙන කාල සීමාව. ඕකේ. හරි. එතකොට එයාට පුළුවන් සැප්තැම්බර් මාසේ අන්තිමට කලින් බඩු පෙට්ටිය දාන්න. එතකොට ප්‍රොමෝෂන් එක මාස 3ක් අපිට දෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ පවුච්ච ගමන් අපිට දන්න ඉස්සරහට ඒක අරන් දායිද කියලා. ඉගෙන සමහරලාට ලංකාවේ වාතාවරණය හොඳෙන්ටත් පුළුවන්. දැනට ඇවිල්ලා එයාපෝට් එක දැනට වහලා ඉන්ඩෙෆිනිට් ඩේට් කියලා දාලා තියෙන්නේ. නමුත් ඒක ඉස්සරහට ඇරිච්ච ගමන් රෙගුලරයිස් වෙච්ච ගමන් අපිට පුළුවන් ඒ ගැන තවත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කස්ටමර්ස්ලට කියන්න. මෙන්න මේවයි කියන්නේ. දැනුවත් කරන්න අපිට තවත් ලේසි වෙනවා. දැන් මට හරියට වචනයක් කියන්න බෑ. ඊට අමතරව දැන් අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික බඩු යවනවා නම් අපිට තියෙනවනේ ලවන්ස් එකක් භාණ්ඩයක් රිලීස් කරගන්න අයිතිකාරයම ඉන්න ඕන. දැන් ඔයද මම ඉස්සෙල්ලා කිව්වා වගේ කලින් යවපු ඉලෙක්ට්‍රොනික බඩු වලට එතකොට කොහොමද වෙන කෙනෙක්ට නම්මට හරවන්න පුළුවන්ද? එතකොට ඒ හරවන කෙනා රට ඒ කියන්නේ එයාට ලවන්ස් එකක් නැහැනේ. එයාගේ පවුල කෙනෙක් රට හිටින් නැත්නම් එයාට ලවන්ස් එකක් නැහැ. එතකොට ඒකට මොකක්ද වෙන්නේ මිස්ට්‍රිස්වාන්? ඒකට රේගුවෙන් රේගුවෙන් කියලා තියෙන නීතිය මං කියන්න මාස 3ක් කතර වල ඉඳලා ගිහිල්ලා මාස 3ක් ඇතුළත එයාට රීඩීම් කරගන්න පුළුවන් එයාගේ පාස්පෝර්ට් එකේ ඇලවන්ස් එක. දැන් කියමුකෝ ඔයාගේ සහෝදරයා ගියායි කියලා මාස 3කට කලින්. ඔයාගේ කාගු භාණ්ඩේ ලංකාවට ගියා. ෆ්‍රිජ් එකක් ලංකාවට ගියායි කියලා කියන්නකෝ. එතකොට එයාගේ නමට දාන්න පුළුවන්. හරවන්න පුළුවන් එහෙම නැත්නම් යවන්නත් පුළුවන්. ඒ රේගුව බලන්නේ මාස 3ක් එයා ලංකාවේ ඉඳලා තියෙනවද? ඒ කියන්නේ මාස 4ක් හිටියොත් එයාට බෑ ඒක ඇලවන්ස් එක අරගන්න. මාස 3යි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. එහෙම නැතුව වෙන කාගේ නමකට ඒ කියන්නේ යවලා ඔය ඉලෙක්ට්‍රික් බඩු යවනවා කියලා කියන්නේ ඒක අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ලංකාවේ බද්ද වැඩි. වැඩි. ඔව්. නෑ ඒක මම ස්පෙෂලි මම එතන කිව්වේ මේ කොවිඩ් ප්‍රශ්නේ එන්න කලින් අපි දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාර්තු අප්‍රේල් යන හිටපු කට්ටිය ෆෙබ්‍රුවරි ඉලෙක්ට්‍රොනික බඩු යවුවා නම් එතකොට මොකද්ද තියෙන සොලියුෂන් එක? අපි ට්‍රයිකෝ ආයතන කැටියට රේගුවත් එක්ක කරට කර තර්ක කරා මේ ප්‍රශ්නේ ගන්න. ඕකේ. ලාංකිකයන් මේ වැඩ කරන කට්ටියට උදව්වක් කරන්න කියලා.
මම පෞද්ගලිකව මගේ මමත් ලංකාවේ මේ වෝෆ් ක්ලාක් කෙනෙක් වෝෆ් ඔෆිස් එක රන් කරපු කෙනෙක්. ඒතර මම දන්නවා රේගුව කොහොමද හැසිරීම කොහොමද ඒක කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක මම දන්නවා. ඒගොල්ලන්ට මගේ කන්ටැක්ට් එක මම පෞද්ගලිකව කතා කරා මේක. කතා කරත් කිව්ලා තිබ්බා ඒගොල්ලෝ ඒක ඒ ගැන මුකුත් තීන්දුවක් අරගෙන නැහැ කියලා. මොකද ඒගොල්ලන්ට ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අසන් මේ එකක් ඇවිල්ලා PHI ඒ කියන්නේ ඔය වසංගතයේ ගොඩක් දුරදිගට තිබ්බා. ඒකට ඩිසිෂන් එකක් ඒගොල්ලන්ට ඒ වෙලාවේ හැටියට ගන්න බෑ. ඒ කියන්නේ මේ දැන් කස්ටමර්ස්ලා ආවොත් වෙයාරවුස් එකට බඩුවක් ගන්න. ඒ රේගුවෙන් ඔෆිසස්ලා දානවද? තනියෙන් දානවද? එහෙම නැත්නම් PHI ඔෆිසස්ලාත් එක්ක යනවද? හරි. ඒකට 10 දිනක් ඉන්නවා නම් ඒ ඩිස්ටන්ස් මේන්ටේන්ස් එක. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට තිබ්බේ. ඒ හරි විදියට හරි තැනදී ඒගොල්ලෝ තීන්දුවක් ගත්තේ නැති නිසා තමයි අද ලංකාවේ කොරෝනා එක අඩු වෙලා තියෙන එකම හේතුව ඒක. ඒගොල්ලෝ කිව්වනම් හරි අපි සහනයක් දෙන්නම් ඔක්කොම එන්න. හරි කිසි අවුලක් නැහැ ඔයාලා ඩියුටි ෆ්‍රී ඔයාලට දෙන්නම්. කවුරුත් ගන්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? කට්ටිය ගෙදර ඉඳීද? මගේ බඩු ඇවිල්ලා තියෙනවා මම අනිවාර්යෙන් යන්න ඕනේ. මේකයිල සමාහලට මගෙත් එක්ක තර්කයක් නගන්න පුළුවන් කට්ටිය මට බනින්නත් පුළුවන් මම මේ කියන දේ. නමුත් ඇත්ත තත්ත්වය ඔබ තමයිනේ. අනිත් රටවල කියන එක ආසියානු කලාපයෙන් ලංකාව තමයි නම්බර් 1 පිළිගන්නවනේ. අනිවාර්යයෙන් අන්න ඒක එක අතින් අපි රජයටයි ජනාධිපතිතුමාට සැලුට් කරන්න ඕනේ ඒකට. හරි ඒකයි ඔතන තියෙන ප්‍රශ්න. උදාහරණයකට දැන් මම භාණ්ඩයක් යවුවා ඉලෙක්ට්‍රොනික එක ඉලෙක්ට්‍රොනික බඩුවක් යවුවා. හැබැයි මට කවුරුත් නැහැ ඒක නමකට හරවන්න ඇලවන්ස් එකක් තියෙන කෙනෙක්. එතකොට දැන් මාස 3ක් වෙනකන් ටයිම් එක තියෙනවනේ අපිට. ඒ 3න් පස්සේ ගන්න ඒ 3 ඇතුළත ගත්තේ නැති වුණොත් මම ඒකට ගෙවන්න ඕනේ රයිට්? ස්ටෝරේජ් එක. ස්ටෝරේජ් එකට ගෙවන්න ඕනේ බිම් කුලිය රයිට්? බිම් කුලිය. බිම් කුලිය. එතකොට ඒ මාස 3 ඇතුළත මම වෙන කෙනෙක් ඒ කියන්නේ ඇලවන්ස් එක නැති කෙනෙක්ට ඒ භාණ්ඩය හැරෙව්වොත් ඒකට අපි ඩියුටි එක ගෙවන්න ඕනනේ. අනිවාර්යෙන් බද්දක් තියෙනවා. බද්දක් තියෙනවා. බද්දක් තියෙනවා. ඒක කිව්වොත් මේක යන්නේ එතකොට gift එකක් ඇටියෙ. ඒ කියන්නේ අපේ සිස්ටම් වලයි රේගුවේ දත්ත වලයි ඒගොල්ල වෙනස් කරන්නේ මැනිෆෙස්ට් එක චේන්ජ් කරන්න ඕනේ. ෂිපමම. මම කාවු ටික දාලා මම යනවා ලංකාවට. ඒ බල්ටි ක්ලියර් කරන්න try කරව ආයතනෙට. එතකොට මගේ ඇලවන්ස් එක ගන්න පුළුවන්. නමුත් මෙතන මට යන්න බෑ. මම දානවා මම වෙනස් කරනවා නම ඔයාගේ නමට. එතකොට එකක් මැනිෆෙස්ට් චේන්ජ් එකක් වෙනවා. එතකොට මේක මම ඔයාට යවන එක පවරන එක gift එකක් වෙනවා. ඒක පවරන එක. ඒක පවර පැටර්න් එකකින් යන්නේ. නෑ. පවර පැටර්න් නම් මෙයා ටිකිතව ලියමනක් අපිට දෙනවා. මෙන්න අහවල් පුද්ගලයා මට යන්න බැරි හේතුව දාන්න ඕනේ. හරියට සඳහන් කරන්න ඕනේ COVID-19 නැයි වසංගතයක් දාලා මට යන්න බෑ ෆ්ලයිට්ස් නෑ. ඒ හින්දා මේ මගේ අහවල් භාණ්ඩේ අහවල් ජීවය නම්බරේ මගේ නැගණියට මගේ පියාට මගේ සහෝදරයා කාට හරි කියලා මේ සඳහන් කරන බාර දෙන්න කියලා. ඒ ගමම එයාට ලිඛිතව ලියන්න පුළුවන් ඉල්ලීමක් කරන්න පුළුවන් බද්ද ඔය රේගුවෙන් ගහන බද්ද මේ නැති කරන්න කියලා. ඒ කියන්නේ බද්ද කය කරන්නේ වලකින්න කියලා එයාට ලිඛිතව ඉල්ලන්න පුළුවන්. නමුත් රේගුවක් යටියට දැන් රජයක් නේ ඒක. ඒගොල්ලන් මේ පර්සන්ටේජ් එක 28% يعني 10000 ආපු ඩියුටියක් ආවොත් 5000 ඒ වගේ අඩුවෙන් ගාණක් ගන්නවා. ඕකේ. ඒ වගේ පහසුකමක් තියෙනවා. රේගුව හරි මේ ඒ පීරියඩ් එකේ රේගුව සෑහෙන උදව්වක් කරලා තිබුණා අපේ කස්ටමර්ස්ලට. ඕකේ. සමහර බිස්නස් කස්ටමර්ස්ලත් තිබියා. හහහ. දැන් ඕකේ එක ෆ්‍රිජ් එකක් දාලා ඒකට උදව්වක් දෙනවා අපි. ඒ කියන්නේ පාවිච්චි කරපු ෆ්‍රිජ් එකක්. මේකට අලුත් ෆ්‍රිජ් එකයි පාවිච්චි කරපු ෆ්‍රිජ් එකයි තව මොන ඉලෙක්ට්‍රික් භාණ්ඩ දානවද මේක? අර හිට යන්නේ යන්න මේක මේ කමර්ෂල් අයිටම් කැටගරි එකට යනවනේ. එතකොට මේක මොන කරන්නද? දැන් ෆ්‍රිජ් එකක් වාට ඇති. වාට තව ෆ්‍රිජ් එකක් ඕනද? ෆ්‍රිජ් දෙකක් ඕනද වාට? මම හිතනවනේ වෙනවා. එතකොට මේක කමර්ෂල් කැටගරි එකට වැටෙන්නේ. එතකොට ඒගොල්ලෝ ආවිලා අර 128 බද්ද පර්සන්ටේජ් එකයි ප්ලස් දැට් NBT කියන එක ගන්න. සාමාන්‍යයෙන් අපිට ඒකේ තියෙන රූල් එකක් නේ. අපිට කියන්නේ ෆ්‍රිජ් එකයි TV එකයි එහෙම එක්කෙනෙක්ට දාන්න පුළුවන්. ඒ රූල් එක මොකක්ද? දැන් ඔයා අවුරුදු දෙකක් මේ හිටියනම්
වාට ඇලවන්ස් එකක් තියෙනවා ඕකේ ලංකාවට යන්න නැතුව අවුරු දෙකක් එක දිගට වැඩ කරලා ඔයා යනවා නම් ඔයාට 450ක් ලීටර්ස් ෆ්‍රිජ් එකක් දාන්න පුළුවන් බ්‍රෑන්ඩ් නියු ඕකේ හරි එකක් දාන්න පුළුවන් ඔයාට ඒක ඇවිල්ලා ඔයාගේ තනි පාවිච්චියට ඒකට තමයි කියන්නේ පර්සනල් ඉෆෙක්ට්ස් කියලා කියන්නේ ඒකට තමයි තනි පාවිච්චියට ඕකේ මම මේ ගෙනිලා මම කාටද ඉක්ුණන්නේ නැහැ මම මගේ ගෙදරට ගෙනියනවා චරයි ඒතර මම හිතුවා නම් මගේ අම්මට එකක් ගෙන යන්න ඕනේ මගේ බිරිඳට එකක් ගෙන යන්න ඕනේ මගේ යාළුවෙක් කෙනාට ගෙන යන්න ඕනේ එතකොට රේගුවෙන් එහෙම අනුමැතියක් දීලා නැහැ ගෙන්න ප්‍රශ්නයක් නැහැ තුන හතරක් ගෙන්න අපි කැමති ගෙන්න ට්‍රයිකෝ ආයතනයත් බෙනිෆිට් වෙනවා රේගුවත් බෙනිෆිට් වෙනවා ඔයාගේ සල්ලි පාස්පෝර්ට් එකෙන් තියෙනවනේ ගාණක් තියෙනවනේ කොච්චරක් කියලා ඒගොල්ලෝ කපා ගන්නද එකකට මෙච්චරක් යනවා අනිත් එකකට මෙච්චරක් යනවා තව එකකට මෙච්චරක් යනවා වොෂින් මැෂින් එකක් දාලා තියෙනවා තවත් ඉලෙක්ට්‍රික් වෙන මොනවද හෙයා ඩ්‍රයර්ස් ඔය තියෙනවානේ මේ ඔක්කොම ඉලෙක්ට්‍රික් කැටගරිස් නේ ඔව් මේ ඔක්කොම කපලා බලනකොට අතින් ගෙවන්න වෙයි සමහරවල්ලාට දැන් රේගුවෙන් මේ දීලා තියෙන සහනයක් තමයි අඟල් 55 ටීවී එකක් ඔව් මැක්සිමම් අඟල් 65 කියලා ගත්තොත් इलेक्ट्रॉनिक मम अभियोग मम की मेक सीट विदाट बद इलेक्ट्रिक कैन इलेक्ट्रॉनिक इट कैन बी ब्रांड न्यू इट कैन बी यूज एक पर्वतवा अलुतवा बद्ध बद्धतम ट्वेंटी कैसे यूसेज मेचराई मेक मेचराई कि दान రేగువ బలాన్ని అవిల్ల ఏగుల్లం గెజెట్ కరకు డ్యూటీ పర్సంటేజ్ కి తమై గాండి నమూత్ సహనయక్ విదియట దవయా డిక్లేర్ కర్ల తిబునా నా మేగ అంగల్ 55 టీవీ ఎక ఏగుల్లం గెర సహన దిమనా యడతి తిబునా నా రియల్ 500 డమ అలన్ తీన్న గిల గివా నా ఏగుల్లో ఏగుల్లో దన్నా ఏ వాల్యూ ఎక మోద వాగి పాస్పోర్ట్ ఎక తీనాని అలవన్స్ ఎక తీనా ఎతకొట ఏక ఓకే వాడ సతియ సతయక్వత్ గెవిమక్ కరన్న అవస్థావయక్ నా තිස්තිගේ අඟල් 32 එකක් ගෙනිච්චත් ඕක තමයි. හැබැයි මං කියපු විදිහට අඟල් 65 ගෙනිච්චනම් එතකොට ඇවිල්ලා ඒක අර සහන දීමනා යටතේ නැහැ. එතකොට කෙලිම වදිනවා අර මං කියපු ගාන අනිවාර්යෙන් වදිනවා. අනිවාර්යෙන්. ඔව්. වාගේ પાස්පෝර්ට් ඇලවන්ස් එකෙත් කපාගෙන percentage එක අරගෙන ගෙවන්න ඕනේ. එතකොට ඒ අර අපිට තියෙන ඇලවන්ස් එකිනුත් ගාණක් කැපෙනවා. අනිවාර්යෙන් කැපෙනවා. මදි යතරම කියනවනේ. ඒක මදි. අඟල් 65 කියලා කියන්නේ දැන් අපිට මෙහෙන් ගන්න පුළුවන් 1900 ගන්න ගන්න පුළුවන් නේ ඔව් ප්‍රොමෝෂන් එක දාලා මේ ප්‍රොමෝෂන් ප්‍රයිස් එක දැන් ෆික්ස් ප්‍රයිස් තියෙන 2500 රියල් කියලා කියන්නකෝ කියන්නේ ලංකාවේ සල්ලියන් බැලුවත් ඇවිල්ලා කොහොමත් අපිට 52 ගන්න බැලුවත් 127000 ගන්නක් වෙනවා දැන් මේකෙන් 128ක බෙදමුකෝ එතකොට මෙච්චර කොට බද්දක් තියෙනවා 35000 හරි එතකොට මේකට ඇඩ් කරනවා 12.5% වැට් එකයි ඒක කොහොම වැඩිනවනේ ඔව් එතකොට මේක යම් කිසි කෙනෙක් ගෙනියන්න කලින් මේක දැනුවත් වෙන්න ඕනේ. මින්කුලිය ගැන කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මෙහි අඩු ආදායම් ලබන මිනිසුන් ඉන්නවනේ. ඉතින් සමහරලාට දාන්නේ ගොඩක් වෙලාවට කෑම බඩු ඇඳුම් පැළඳුම් ඕ වගේ දේවල්. එතකොට දැන් යන්න බැරි වුණ කට්ටියට දැන් මාස ගාන මාස 3කට වඩා වැඩියෙන් ගොඩක් වෙලාවට දැන් සිටුේෂන් එකත් එක්ක යන්න බැහැනේ. ඒ මින්කුලිය සමහරලාට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. සිටුේෂන් එක බලලා ඒගොල්ලන්ට මොන හරි සහනයක් දෙන්න පුළුවන් සහනයක් අපි ඇත්තටම දැනටම දීලා තියෙන එක මම කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ ඔව් ඒක ඉතින් අලුතෙන් අපි මොකුත් කරන දෙයක් නෑ මාස 3ක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සමහර කට්ටියටත් ඇත්ත කියන්නේ බෑ මේ පොඩි පොඩි අසාධාරණකම් වෙලා තිබ්බා කියලා අපි කස්ටමර්ස්ලා කම්ප්ලේන්ට් කරලා තිබුණා අපි කිව්වේ ඒක ආයෙමත් අපිට ලිඛිතව ලියන්න කියලා ලියන්න අපි ඒක ගැන සලකලා බලලා ඕනලට උදව් කරන්න කියලා තිබුණා සමහර කට්ටිය ඔය
ෆෝන් එකෙන් ඔය මීඩියාස් වලින් ඔය Facebook වලින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණයක් ගැන ඒගොල්ලෝ කටින් කියන්න බැරි දේ ඒගොල්ලෝ සෝෂල් මීඩියාවේ දාලා කියනවා. එතකොට ඒක හරි මෝඩ වැඩක්. දැන් ඒකේ එහෙම දැම්මයි කියන එක නම කැත වෙන්නේ නැහැ. Right. ඒකට නම කැත වෙන්නේ නැහැ. මොකද 100ක්ව බැලුවොත් අඩුම ගානේ 90කට අපේ සාහනේ දීලා තිනවා. 10 දිනකට මොකක් කර අසාධාරණ කෙන්ද වෙලා වෙන්න පුළුවන්. නැහැ කියලා මම කියන්නේ. එතකොට ඒක ඒ අර මම කිව්ව අර 10යි. අනුයින් කරන්න කරා 10 දෙනාට පුළුවන් ලිඛිතව මේම කැමිල්ලක් දාලා මන්න මේ වගේ අසාධාරණයක් වුණා කියන එක ලියමනකින් අපිට දැනුවත් කරා නම් අපේ පැත්තෙන් අපි ඒක කරන්න පුළුවන් දේල් කරනවා ආයතනයක් යටි අපි බැඳලා ඉන්නවා බැලුවොත් මේ ට්‍රයිකෝ ආයතනය තමයි කම්පන්සේෂන් එකකින් ගොඩක්ම කස්ටමර්ස්ලාට දීලා දෙන අපි තමයි ෆ්‍රිජ් එක දැන් ඊයේ පෙරේදාත් මම කම්බ කේස් එකක් මේ නොටිෆයි කරලා අප්‍රූව් කරා 35,000ක ඩැමේජ් එකක් ඩැමේජ් එක ඔව් ෆ්‍රිජ් එකක් ඩැමේජ් වෙලා තියෙනවා ඒකටත් අපි අප්‍රූව් කරන්න කියලා දැන් ඉල්ලලා තියෙනවා ඕකේ දැන් ඒකත් අපි දෙන්න ඕනේ සම්මුතියට ඕකේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් ලංකාවට යනකොට මොන හරි ඩැමේජ් එකක් වුණොත් ඒකටත් ට්‍රයිකෝ ආයතනයෙන් සහනයක් දෙනවා අනිවාර්යෙන් දෙනවා ඒක අපේ පැත්තෙන් බඩුව අරගන්නකොට අලුත් භාණ්ඩයක් අරගන්නකොට ඒක හොඳ තත්ත්වයක් තියෙන්න ඕනේ. මේක ලංකාවට යවනකොට ඒ අරිනකොට කැල්ල දිනවා. එතකොට අපි කවුරු හරි අපේ පැත්තෙන් වගේ කියනවා කස්ටමර්ස්ලා මොකද මොනා කරන්න බෑනේ ඒක. අනිවාර්යයෙන්. නමුත් ඊට කලින් එක දෙයක් තියෙනවා කරන්න. දැන් ෆ්‍රිජ් එකක් කියලා කියන්න ඕනේ. ෆ්‍රිජ් එකක් ඇවිල්ලා අපිට බාර දෙන්න කලින් අපි කස්ටමර්ස්ලාට කියන්නේ ඔයා 2000 ගාණක් බිල දීලා සල්ලි දීලා අලුත් ෆ්‍රිජ් එකක් කරන් තියෙනවා. වාට රියල් 70ක් 80ක් දීලා ක්‍රේට් එකක් ගහගන්න බැරිද කියලා අහනවා. සේ බොක්ස් එකක්. ලෑලි පෙට්ටියක්. ලෑලියම පෙට්ටියක් ගහනවා. ඔව් මං ක්‍රේට් ක්‍රේට් කරලා කියලා කියන්නේ. එතකොට ඒකට පස් කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවට යනවා ඒක ෆෝක්ලිෆ්ට් යන අතර ලෑල්ලට තමයි අනින්නේ. අතුලට වදින්නේ නැහැ. හෑන්ඩ්ලිං දිනවනේ මිස් හෑන්ඩ්ලිං මිස් හෑන්ඩ්ලිං. වැටුණොත් හරිය ඒක ලෑල්ල තමයි දින්නේ. ඇතුළත මොකද ඩැමේජ් වෙනා පිටතින් මොකද ඩැමේජ් වෙනා කියන එක අපිට දන්නවා සාධිකයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව කස්ටමර්ස්ලට දැනුවත් කරලා හරි එයා කිව්වනම් නෑ මොකද එන්නේ අලුත් ෆ්‍රිජ් එක දෙයි කියලා කියන්න පුළුවන්. අපිට ඇරලා බලන්නත් බෑ ෆ්‍රිජ් එක. හරි අපේ එක්ස්පීරියන්ස් එක අපි කියන්නේ අපිට ඇරලා බලන්නත් බෑ. නමුත් ඒක ඇත්තටම ඒ ඇතුළේ ඩැමේජ්. ඕකේ. ඇතුළේ මොකද මම ඔයා ගිහලා දැන් ෆ්‍රිජ් එකක් ගන්නවා ලුලු එකකින්. ලුලේකින් ෆ්‍රිජ් එක පර්චේස් කරාට පස්සේ ඔයා ඩිලිවරි එක ඔයා ගන්න නෑනේ. ඔයා දෙනවා ට්‍රයිකෝ එකට කෝල් කරලා කියනවා ඒ ට්‍රයිකෝ එක ඇඩ්‍රස් එක දෙනවා ලුලු එකට. ලුලු ඒගොල්ලෝ ඩිලිවර් කරනවා අපිට. අලුත් ෆ්‍රිජ් එක. ස්ට්‍රැප් කරලා ඔක්කොම කරලා එම්ම දෙනවා. වෙයාර් හවුස්ට ආපු ගමන් අපි බලනවා ෆ්‍රිජ් එක හොඳයි. ගලවලා බලන්න බෑනේ. කාගේ ඉස්සරහද ගලවන්න ඕනේ අපි? ගලවනවා නම් කස්ටමර්. කස්ටමර් ළඟ ඉන්න ඕනේ. නැත්තම් කස්ටමර් කියන්නේ මොනවද? අපි ගෙනල් දුන්නේ ඇවිල්ලා හොඳ බ්‍රෑන්ඩ් නිව් එකක් ගෙනත් දුන්නේ ස්ට්‍රැප් එක පිටින්. උඹලා මේක ඔක්කොම කඩලා ඔක්කොම කොටලා ඔක්කොම කරලා දෙන්නේ. මේක අනිවාර්ය ඩැමේජ් එක වෙලා තියෙනවා මට මෙච්චර දීපන් කියලා කියයි. මේ විදියට ප්‍රශ්න තියෙනවා. ඕක කියනවා නම් රෑ වෙනකන් ඔයාලට වීඩියෝ කරගෙන ඉන්න පුළුවන් මේ ප්‍රශ්නේ ගැන. ඇත්තටම අපේ තියෙන එක්ස්පීරියන්ස් එක ඔය සමහර ලේබර් කැම්ප්ස් වල කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ කොහරි මේ ඔය ඩිලිවරි කරන තැන් තියෙනවානේ. ඒ පැත්තේ තියෙනවා මේ ඔය පොඩ්ඩක් යාවිච්ච ෆ්‍රිජ් එකම ගන්න පුළුවන් ආමිට. ඕකේ. පොඩ්ඩක් දොර එම නැතිච්ච ගම දැන් 2000කට ගන්න පුළුවන් 1200යි. ඒ විදිහට ලාභෙට ගන්න පුළුවන්. ඒගොල්ලෝ අරගන්න. අරගෙන අලුතින් මේ පැකින් අරගෙන එනක් ඩිලිවර් කරනවා. ඒතර අපි කියනවා මේක පැක් කරන මේ ක්‍රේට් එක ගන්න කියලා. නෑ නෑ අවශ්‍ය නැහැ කියලා කියනවා. ක්‍රේට් එක ගම දිදී මට් වෙනවානේ. එතකොට අපිත් යවලා තියෙනවා ෂිප්මන්ට් එක ලංකාවට. එතන ගිහිල්ලා කඩනවා බොක්ස් එක කස්ටම්ස් වල ඉස්සරහා අන්න තැන්න ටක් ගාලා ඩැමේජ් රිපෝට් එකක් ලියනවා මෙන්න මේ විදියට මගේ භාණ්ඩෙ මෙන්න මේ මේ වුණා කියන එක ඩැමේජ් රිපෝට් එක ඕකේ හරි එතකොට මේකේ දෙවන ස්ටේජ් එක ඇවිල්ලා එයා කියයි මොකද්ද මේකේ කම්පන දාලා දෙන්න ඕනේ කියලා කියයි ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ ක්‍රේට් එකක් ගන්න ඔයගේ බඩු වලට දහම් දෙදක් දීලා ෆ්‍රිජ් එක විතරක් ගන්න පුළුවන්. ඒ ඉදිරි ප්‍රශ්නක් තියෙනවා. මේ හොඳම දේ තමයි සේෆ්ටි බොක්ස් එකක් රික්වෙස්ට් කරන එක ලොකු ගාණක් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. කියලා තමයි. ෆ්‍රිජ් එකක් ඔයාලට ක්‍රියේට් කරන්න හොඳ ලෑල්ල 12 mm මිලිමීටර 12 ගණකම තියෙන ලෑල්ලෙන් තමයි ගන්න ඕනේ.
අතින් කඩන්න බෑ ප්ලයිවුඩ් එකේ අර MDF එක නෙවෙයි වතුර දැම්මත් ඉදි මෙන්නේ මේ මේක නෙවෙයි MDF මේක MDF අලුත් ලෑල්ල අපේ වෙයාර් හවුස් එකේ ගිය වෙලාව දැක්කින් නැතිවා මන්දනවා කළු එකක් තියෙනවා 10 මිලිමීටර් 18 මේ පවර් ෆ්ලෙක්ස් එකේ විදියට ඒකක් තියෙනවා ඒක ගණන් වැඩි ඒකකින් දාන්න අවශ්‍යතාවයක් නැහැ 12 mm හොඳටම හොඳයි